ඉතින් යාළුවනේ ඔයාලව ආදරයෙන් පිළිගන්නා දිනම YouTube නාලිකාවට. ඉතින් ඔයාලට වෙළඳපොලේ දැක ගන්න පුළුවන් වාහනවල මිල ඉතාමත් විශාල ප්‍රමාණයකින් මිල පහළ බැහැලා තියෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඒ විදියට වාහනවල මිල ගණන් පහළ යාමට හේතුව වගේම මේ වගේ අවස්ථාවකදී ඔයා වාහනයක් මිල දී ගන්න එක හොඳයිද නැද්ද කියන එක ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරලා ඒ වගේම bell icon එක click කරන්න යාළුවනේ. එතකොට ඔයාලට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ විදියට වාහනවල මිල විශාල ප්‍රමාණයකින් පහළ වැටෙන්නේ හේතුව තමයි මේ දවස්වල ඉන්ධන පිරුම් වල වලින් දියවැයින පුරාම පෙට්‍රල් නිකුත් කිරීම නවත්වීම. ඉතින් ඒක තමයි ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ. ෂෙඩ් එකකින් පෙට්‍රල් ටිකක් ගන්න බැරි නිසා මේ වාහන මිලදී ගැනීමට උනන්දුවක් තියෙන කට්ටියන්ට වාහනයක් මිලදී ගන්න උවමනාවක් තිබ්බත් පෙට්‍රල් ඩීසල් නොමැතිකම නිසා ඒ අදාළ වාහනය අලවිකරණ ස්ථානයට ගිහිල්ලා කියන්නේ විකුණන කෙනා ගාවට ගිහිල්ලා වාහනය අරන් එන්නවත් පෙට්‍රල් ටිකක් නැති වෙලා තියෙන ඒක එක හේතුවක්. ඒ වගේම මේ දවස්වල පෙට්‍රල් නැති නිසා ගොඩක් කට්ටියන්ගේ උනන්දුව නැති වෙලා තියෙනවා. වාහනයක් මිලදී අරගත්තොත් ගෙදර තියාගෙන ඉඳලා වැඩක් නැහැ. ඒක නිසා මේ අවස්ථාවේදී වාහනයක් මිලදී ගන්න නැහැ කියන ස්ථාවරයේ ගොඩක් කට්ටිය ඉන්නේ. ඒකත් එක හේතුවක් වෙලා තියෙනවා මේ වාහනවල මිල ගණන් අඩු වීමට. ඒ වගේම දැන් ඔය හේතු නිසා කට්ටිය දැන් වාහන මිල දී ගන්න එක නැවතුවට පස්සේ දැන් වාහන තියාගෙන විකුණන්න බලාපොරොත්තු වෙන ඉඳපු කට්ටියන්ට ප්‍රශ්නයක් වෙනවා. ඒගොල්ලන්ට මේ වාහනය විකුණලා මුදල් කරගන්න හදිසිතාවයක් නිසා තමයි ඒගොල්ලෝ ඒ වාහන අලෙවි කරන්න තීරණය කරන්නේ. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ කරන්නේ වෙළඳපොලේ තියෙන මිලට වඩා අපි කියමු ලක්ෂ 20ක වාහනයක් එයාට විකුණ ගන්න හදිසි මේ තියෙන තත්ත්වෙත් එක්ක වාහනේ අලෙවි වෙන්නේ. ඉතින් අර ඒක නිසා ඒ රුපියල් ලක්ෂ 20ක් වටින වාහනේ ඒගොල්ලෝ ලක්ෂ 19කින් වගේ ඇඩ් දානවා. ඉතින් ඊට පස්සේ ওই විදියට බලාගෙන හැමෝම ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික වාහනවල මිල ගණන් අඩු කරලා තමයි දැන්වීම් දාන්නේ. ඉතින් ඒක එක හේතුවක් මේ වාහනවල මිල ගණන් අඩු වෙන්න ඔය හේතු කීපෙම බලපාලා තියෙනවා මේ වාහනවල මිල ගණන් අඩු වීමට. ඉතින් යාළුවනේ අපි දැන් මේ පැහැදිලි කරන්න යන්නේ ඔයාට මේ අවස්ථාවේ ඔයා වාහනයක් මිල දී ගන්න එක ලාභදායීද සහ ඔයාට අලාභයක් විය හැකිද කියන එක ගැන තමයි ඔයාට අපි පැහැදිලි කරන්න යන්නේ. ඉතින් අපගේ අදහස නම් යාළුවනේ ඔයා මේ අවස්ථාවේදී වාහනයක් මිල දී ගන්න එක ඔයාට ලාභදායි. ඉතින් ඒකට හේතු අපි ඔයාට පියවරෙන් පියවර පැහැදිලි කරන්නම්. ඉතින් යාළුවනේ ඔයා මේ වෙනකොට දැන් අපි පැහැදිලි කරා අපි ඔයාට මේ දවස්වල වාහනවල මිල අඩුවීමට ප්‍රධාන හේතුව වෙච්ච මේ ලංකාවේ ඉන්ධන පිරිහුම්මල් වලින් සාමාන්‍ය ජනතාවට පෙට්‍රල් කොටින්ම නිකුත් නොකිරීම. ඉතින් යාළුවනේ ඉදිරියේදී අපි අපගේ අදහස ඉදිරියේදී මේ තත්ත්වය ඉක්මනින් පහව යාවි කියලා. ඒකට හේතුව තමයි රටක ආර්ථිකය දුවන්න ප්‍රධාන සාධකයක් වෙන යාළුවනේ මේ ඉන්ධන නොමැතිකම වීමෙන් ප්‍රධාන ක්ෂේත්‍රයේ ඉඳලා හැම ක්ෂේත්‍රයකටම ඉතා දැඩි බලපෑමක් සිද්ධ වෙනවා. වගේම රටේ ආර්ථිකයටත් ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. ඉතින් මේ පහුගිය පැවති රජයේ එක එක දුර්වල තා නිසා තමයි මේ විදිය ලොකු පෙට්‍රල් හිඟයකට මාසයක් වගේ කාලයක් මේ වගේ කොටින්ම පෙට්‍රල් ගන්න බැරි තත්ත්වයට රට වැටුනේ. ඉතින් යාළුවනේ ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක මේ දේශපාලන තත්ත්වය සාමාන්‍ය අතරපත් වුණාට පස්සේ වගේම IMF වගේ මුල් ආයතනත් එක්ක පවත්වාගෙන යන සාකච්ඡා සාර්ථක වුණාට පස්සේ ලැබෙන ණය ආධාර වලින් ලංකාවට ක්‍රමෙන් ක්‍රමේ පියවරෙන් පියවර සාමාන්‍ය තත්ත්වයට පෙට්‍රල් එහෙම පටන් ගන්නවා. ඉතින් අන්න එහෙම වුණාට පස්සේ යාළුවනේ මේ වාහනවල මිල තව මාස දෙකක් තුනක් එහෙම නැත්තම් තව මාස හතරක් වගේ වෙන කාලයකදී ආයෙත් කලින් තිබිච්ච මට්ටමටම මිල ඇවිල්ලා ඒ එතන ඉඳලා ආයෙත් මිල වාහනේ එන දවසක් වෙනකන් මිල ටිකෙන් ටික වැඩි වීම ආරම්භ වෙනවා. ඉතින් යාළුවනේ අපි ඕගොල්ලොන්ට කිව්වේ මේ වගේ වෙලාවකදී වාහනයක් මිල දී ගන්න එක හොඳයි කියලා. ඔයා හිතන්න
දැන් පහුගිය දවස්වල 120කට ගියපු වාහනයක් අපි වට පැහැදිලි කරා 118කට වගේ දාන්න ඇඩ්යක් අනිවාර්යෙන් ඒගොල්ලෝ තවත් ටිකක් අඩු කරලා ඉක්මනට මේ වාහනේ විකුණ ගන්න. ඉතින් වාට ඒ විදිහට 116කට 17කට වගේ කිට්ටු වෙන්න අර 120කට විතර ගියපු වාහනයක් මිලදී ගන්න පුළුවන්. ඉතින් වාට අපි කිව්වා තව මාස 6කට අඩු කාලයකින් අනිවාර්යයෙන් මේ ඉන්ධන ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම රටේ සාමාන්‍ය අතට එන්න පුළුවන්. ඉතින් එහෙම වුණාට පස්සේ යාළුවනේ ඔයාට මාස 6ක වගේ කාලයකදී අර වගේ ලක්ෂ 3-4ක ඔයා යොදවන වාහනය අනුව තමයි මිලදී ගන්න යොදවන වාහනය අනුව තමයි ඒක තීරණය වෙන්නේ කොච්චර වට ලාභයක් ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ විදිහට වාහනවල මිලාය වැඩි වෙන්න ගත්තට පස්සේ ඔයාට මේ වෙලාවේ ලොකු ලාභයක් ලබන්න පුළුවන් මේ විදිහට වාහන මිලදී ගැනීම තුලින්. ඉතින් යාළුවනේ මේ අපගේ අදහස සමහර විට වෙන කෙනෙක්ට මීට වඩා හාත්පසින් වෙනත් අදහසක් තියෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝගේ අදහස අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපේ අදහස හොඳයිද නැද්ද, ඔයගොල්ලෝගේ තියෙන වෙනත් අදහස් මොනවද කියලා. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එකෙන් ඔයා දෙයක් ඉගෙන ගත්ත කියලා හිතනවා නම්, ඔයාට වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන් දිනුම YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ විතරක් නෙමෙයි, අපි දාන වීඩියෝ එකක් ආපු ගමන් ඔයාගාවට ගෙන්න ගන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙන යන්න. ඒ වගේම ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා යාළුවනේ.